නිරේතුරුවම රෝග තත්ත්වයන් ගැන මතක් කරද්දි වර්තමාන සමාජයේ නෝනා බලවත් බෝවෙන රෝගයක් බවට පත්වෙලා තියෙන මොකද්ද? මානසික රෝගය කියන කාරණය. බෝවෙන රෝග, බෝනවෙන රෝග කියලා රෝග දෙකක් තියෙනවානේ. එතකොට බෝවෙන රෝග ගණයට වැටෙන්නේ ඉතින් ඔය උණ වගේ දේවල්, එතනින් ගියාම ඔය සරම්පෝ වැනි දේවල් බෝවෙන රෝග ගණයට වැටෙනවා. නමුත් දැන් කවදාකවත් මානසික රෝගය කියන කාරණේ බෝවෙන රෝගයකට ගණන්නේ නැහැ. නමුත් වර්තමානයේ නෝනා බලවත්ම බෝවෙන රෝගය බවට පත් වෙලා තියෙන මේ මානසික රෝගය කියන කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් ඒ පුද්ගලයා කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. යම් කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙලා නැත්තම් එයා කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන බුදුරජාණන් වහන්සේ කියන මේ මානසික රෝගී භාවයේ මානසික ව්‍යාධියට සකස් කරන්නේ රූපය කෙරෙහි වූ තෘෂ්ණාව නිසා, වේදනාව කෙරෙහි වූ තෘෂ්ණාව නිසා, හඳුනා ගැනීම කෙරෙහි තෘෂ්ණාව නිසා, සංස්කාර විඥානයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා, මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාම සෝවාන් ඵලයට පත් නොවූ සෑම පින්වතෙක්ම කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ කාරණේ තුල දකිද්දී මට නම් භික්ෂුවක් හැටියට පේන්න ඕන අපේ වර්තමාන සමාජය තුල තියෙන බලවත්ම බෝවෙන රෝගයට වඩ පත් වෙලා තින්නේ මෙන්න මේ මානසික රෝගය. එසම මේ මානසික රෝගය නිසා සමාජයේ බලවත් ආකාරයෙන් මත ගැටුම්, කලහ විවාද මේ සෑම දෙයකටම මුල් භාවයට පත් වෙලා තියෙන්නේ නෝනා මෙන්න මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසා හටගත්තා වූ මෙන්න මේ මානසික රෝගී භාවය. මට මතකයි මම දැන් දවස් 3කට වගේ ඉස්සෙල්ලා බස් එකේ කොළඹට එද්දි මං ආපු බස් එක බොහොම වේගෙන් ආවා. අපි කියමු 60 කිලෝමීටර් 70 කතර වේගෙන් ආවා කියලා. ඔය බස් එක වේගෙන් එනකොට නෝනා එක අතුරු පාරකින් බයිසිකලයක් දානවා පාරට. ඒ බයිසිකලේ කියන්නේ අර මේ පොඩි බයිසිකල්, අර ස්කූටර් ධාතිය බයිසිකල් තියෙන. ඒ බයිසිකලේ මේ පදවන දරුවෝ දෙන්නා මේ පාසල් වයසේ වගේ දරුවෝ දෙන්නේ. උසස් පෙළ වගේ ගන්න ප්‍රමාණය දරුවෝ දෙන්නේ. නමුත් මේ දරුවෝ දෙන්නගෙන් කාටවත් හෙල්මට් එහෙකුත් නැහැ. දරුවෝ දෙන්නාගේ ප්‍රමාණය දැක්කාම හොඳටම මට තේරෙනවා මේ දෙන්නට කාටවත් බලපත්‍රයකුත් නැහැ. ඒතකොට දැන් මෙහෙමත් වෙලා අර දරුවෝ දෙන්නා අර බස් එකට එන්නේ ඉස්සරහම මේම අතුරු පාරකින් පාට දැම්ම අර බස් කනට හිතා ගන්න බැරි විදියට. නමුත් එහෙම කෙනෙක් කටයුතු කරනවා නම් නෝනා ඒක මානසික රෝගයක්ද නැද්ද? ඈ අර බයිසිකලෙත් බොහොම පොඩි බයිසිකලයක්. හෙල්මට් දෙකකුත් දෙන්නට නැහැ. දෙන්නාගේ වයස් ප්‍රමාණයත් ලාබාලයි, අනිවාර්යෙම බලපත්‍රයක්කුත් නැහැ. නමුත් අරසා වේගෙන් ඇවිල්ලා පාරට දැම්මා. දැන් අනිවාර්යෙන්ම අපි තේරුම් ගන්න ඕනේ මේ දරුවෝ දෙන්නා තුල මානසික ව්‍යාධියක් තියෙනවා. නමුත් ඒ මානසික ව්‍යාධියෙන් ඒ දරුවා පාට දාලා මොකද කළේ? බස් එකට ඉස්සර කළා. බස් එකට ඉස්සර කරනකොටම නෝනා අන්නේ මානසික රෝගය මංගිය බස් එකේ රියදුරාටත් බෝ වුණා. දැන් මෙච්චර වෙලා යට තිබ්බේ නෑ. එයා මොකද කළේ? දැන් එයාත් හයියෙන් ගිහිල්ලා අරයව ඉස්සර කරනවා. දැන් තේරුම් ගන්න එපා. දැන් මං ඉස්සරහා යන්නේ මානසික රෝගියෙක් කියලා තේරුම් ගන්න එපා නේද? හෙල්මට් දෙකකුත් නෑ. අරසහ අතිවේගයෙන් යනවා. බලපත්‍රයවත් එහෙමත් නැහැ. අර වගේ අනතුරුදායක පාට දැක්කට පස්සේ අනිත් කෙනා දකින්න ඕනේ මේ යන්නේ මානසික ව්‍යාධියක්. පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව. එතකොට එයා ඒක දකින්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර මානසික රෝගේ එයා බෝ කරගන්න. බෝ කරගෙන අන්න දැන් අර රියදුරු බස් එකේ රියදුරු මහත්තයා වේගෙන් ගිහිල්ලා අර බයිසිකල ඉස්සර කළා. ඊට පස්සේ ඔන්න ටික වෙලාවක් ගිහිල්ලා බස් එක නතර කළා. කාවද ගන්න බයිසිකලේ ආයිමත් ඉස්සර කළා. ආයිමත් දැන් මේක ගිහිල්ලා බයිසිකලේ කොහොම හරි අවසානේ වෙන හන්දියකින් හැරුණා. දැන් මොකද්ද මේ වෙන්නේ? අනුන්ගේ මානසික රෝග අපි බෝ කරගන්න. සමාජයේ නෝන මේක බලවත් ආකාරයෙන් බලවත්ම බෝවෙන රෝගය බවට මානසික රෝගේ පත් වෙලා කියලා. තමන්ගේ සාම්පුරුෂයා ඉන්නවා, සාම්පුරුෂයා වැරදි කාමසේවණයට යනවා. ඇයි? මානසික රෝගයක්. තේන්නව නැත්නම් බිරිඳ ගෙදර ඉන්නවා, සදාචාරයක් තියෙනවා, සිල්පද තියෙනවා, මේ මොකක්වත් සොයන්නේ නැතුව වැරදි කාමසේවණයට මේක බිරිඳ දකිනවා. එයාටත් ලෙඩේ බෝ වෙනවා. එයාත් වැරදි පැත්තට යනවා. ඒකට සමාජයේ කෙනෙක් ඉන්නවා, අර ඇඳුම් කඩයක් ළඟට යනවා. ඒ ඇඳුම් කඩේ ලොකු රූපයක් දාලා තිනවා. ඒ රූප නොගැලපෙන ඇඳුම්. අර රූපේ දකිනවා. එයාටත් ලෙඩේ බෝ වෙනවා. ඒ වගේ නෝනා වර්තමාන සමාජය තුළ බලවත් ආකාරයෙන් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසා ඇති කරගන්නා වූ මේ බෝවින රෝගය නෝනා වසංගතයක් වගේ අද සමාජයේ පුරා පැතිරිලා යනවා. ඒ නිසා මම නම් භික්ෂුවක් හැටියට පිළිකාව එහෙම නැත්තම් ඔය වගේ රෝග බලවත් රෝග හැටියට දකින්නේ නැහැ. බලවත්ම රෝගයේ බවට වර්තමානයේ පත් වෙලා තියෙන මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව නිසා සකස් වෙන සෝවාන් ඵලයට පත් නොවීම නිසා අපි තුල සකස් වෙන මේ මානසික ව්‍යාධිය නෝනා බලවත් අනතුරක් බවට සමාජය තුල පත් වෙලා